good morning මගේ යාළුවා හැමෝටම අපිට නම් දැන් උදේ 7යි වෙලාව. ඉතින් උදේම යනවා අපි විශේෂ ගමනක්. ඒ ගමන ගැන විස්තර මම තව ඉස්සරහට කියන්නම්කෝ. ඉතින් ඔකටම කලින් අපිට හිතුණා උදේට කාලේ ඉන්න ඕනි කියලා. ඉතින් මෙතන තියෙනවා සිසිලියන් බාර් එකක්. මෙහි බාර් එකක් කියලා කියන්නේ තේ එකක්, කොෆි එකක්, කැපචිනි වගේ කන්න බොන්න තියෙන තැනකටනේ. ඉතින් බාර් කිව්වහම ලංකාවේ නම් අදහස යන්නේ වෙන තැනකට. ඉතින් මේ බාර් එකට අපි ආවා උදේට කන්න. සාමාන්‍යයෙන් ඉතාලියේ උදේට කන්න තියෙන අනිවාර්යයෙන්ම පැණි රස කෑමක්. කොර්නෙට්ටි, බ්‍රියෝෂ් කියනවා. එක එක නම් වලින් කෑම වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපි දැන් උදේට කන්න තමයි ලැස්ති වෙන්නේ. පස්සේ අපිට ආවා මමයි හස්බන්ඩ්යි මේ වගේ කොර්නෙට් දෙකක් ගත්තා එකක් පිස්තාකියෝ අනිත් එක මර්මෙලාතේ කියන්නේ ජෑම් එකක් දාප එකක් දුවරේ පුතාට නයි මේ දෙක ගත්තේ මොකද මේ දෙන්න උදේ නැගිට ගමන් උදේට කෑවා ඒක මගේ පුරුද්දක් අපි කොච්චර කෑවේ නැතත් අනිවාර්යයෙන්ම මේ දෙන්න උදේට නැගිටලා මූණ හොදපු ගමන් මම මොන හරි කන්න දීලා තමයි අනිත් සේරම වැඩ කරන්නේ ඒක මගේ අනිවාර්යම දෙයක් ඒ දෙන්නට උදේට කන්න දෙන එක. ඉතින් කපචිනි දෙකකුත් ගත්තා අපි දෙන්න. දැන් ඉතින් මේක කන්න තමයි ලැස්ති වෙන්නේ. උදේට බාර් එකේ නම් සෙනඟ පිරිලා හැමෝම එනවා මේ වගේ කොර්නෙට් එකක් අරලා කැෆේ එකක් හරි කපචිනි එකක් හරි බොන්න ඉතින් මෙහි අය ගොඩක් ඉතින් උදේට එළියෙන් තමයි කෑම බීම ගන්න. ඉතින් ලේසි එක කොහොමත් වැඩට යන ගමන් උදේට කපචිනි එකක් මේ වගේ කොර්නෙට් එකක් කාලේදී වැඩට යනවා. මෙන්න මෙයත් කනවා. මෙයා පෙන්වන්නලු වීඩියෝ එකට එයා කනවා. ඉතින් එයා ෆෝන් එක යාගේ පැත්තට හරවගෙන ඒක දිහා බල බල එයා තනියම කනවා. දැන් කාලේ වෙලා අපි යන්න පිටත් වුණා ආපහු අපේ වැඩේට. ඉතින් යන මගට මම කියන්නම්කෝ ඔයාලට අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මම දැන් කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ කුස්තුර එකට. ඒ කියන්නේ මේ ડોකියුමන්ට් අපේ සොයිජෝර්නෝ හැමදේම හදන්නේ කුස්තුර එකෙන්. ඒ කියන්නේ පොලිසිය එක ඉන්නතන. ඉතින් දැන් ටික දවසකට කලින් හස්බන්ඩ්යි බබාලා දෙන්නටයි සිටිසන් හම්බුණා. ඒ කියන්නේ ඉතාලි පුරවැසිභාවය හම්බුණා. ඉතින් අපි හස්බන්ඩ්ගෙනුයි හස්බන්ඩ්ගේ පුතාගේ පාස්පෝට් බාර දුන්නා ජූලි වල. නමුත් දුවට බාර දෙන්න බැරුව ගියා. මොකද අපොයින්ට්මන්ට් එක දෙන්නේ දෙන්නෙකුට විතරයි. ඉතින් දුවගේ අපොයින්ට්මන්ට් එක අපිට හම්බුනේ මේ සැප්තැම්බර් වල. ඉතින් දැන් මේ අපි යන්නේ දුවගේ අපොයින්ට්මන්ට් එකට. ඉතින් ඒක දුවගේ පාස්පෝට් එක බාර දීලා හස්බන්ඩ්ගේ සහ පුතාගේ පාස්පෝට් අරන් එන තමයි අපි මේ යන්නේ. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒ දෙනගේ පාස්පෝට් එක. ඉතින් ඒක හදාගෙන ඉන්නාට පස්සේ නම් මාර නිදහසක් දැනුනේ. මොකද ඒක කාලෙකින්දම් බලාගෙන හිටපු දෙයක් සිටිසන් කියන එක. මට තාම සිටිසන් මෙහෙ ගන්න බෑ. මොකද මං තාම අවුරුදු 10 සම්පූර්ණ කරලා නැහැ ඉතාලියේ. ඉතින් මට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා. ඒ වගේම හස්බන්ඩ් අරගෙන අවුරුදු 2කට පස්සේ එයාට පුළුවන් මට සිටිසන් ඉල්ලන්න. ඉතින් බලමු මෙහි නීති කොයි වෙලේ වෙනස් වෙනවද කියන්න දන්නේ නැහැ. සමහර විට මට එක්සෑම් ලියන්න වේද දන්නෙත් නැහැ සිටිසන් ගන්න. බලමු ඉස්සරහට. තව බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟට මගේ සිටිසන් එකත් අරගන්න. ඉතින් ඔය වගේ ඉතින් එකින් එක හැමදේම අපේ හීන හැබෑ වෙනකොට මාරම සතුටක් දැනෙන්නේ. ඒක ඉතින් මං හිතනවා හැමෝටම මේ වගේ ඇති කියලා තම තමන්ගේ හීන එකින් එක හැබෑ වෙනකොට. ඉතින්
ඉතින් ඒකත් ඒ දේවල් ටික ඉවර කර ගන්නකොට චුට්ටක් දවල් වුණා. දැන් නම් හොඳටම බඩගිනි. දැන් අපි යන්නේ දවල්ට කන්න. ඉතින් අපි යනවාද ඉතාලියන් රෙස්ටුරන්ට් එකට අපේ දවල් කෑම එක ගන්න. බලමු කොහොමද රෙස්ටුරන්ට් වල කෑම දෙන්නේ කියලා. අපි යනකොට මේ රෙස්ටුරන්ට් එක හොඳටම පිරීලා අපි හිතුවා අපිට ඉඳ ගන්නවත් තැනක් නැති වෙයි දන්නේ නැහැ කියලා. කොහොම හරි අපිට ටේබල් එකක් හම්බුණා. ඒගොල්ලෝ දෙනවා අද තියෙන මෙනු එක. ඉතින් අපිට කැමති නම් ඒ මෙනු එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම අපිට අවශ්‍ය දේවල් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් අපි අපිට අවශ්‍ය දේවල් ඕඩර් කරාට පස්සේ මෙන්න මේ විදිහට පාන් දාපු කවර ගෙනත් දෙනවා. ඒ අදාළ මෙනු වලට මෙනු තුනක් නම් මේ විදිහට පාන් දාපු කවර තුනක් ගෙනත් දෙනවා. ඉතින් මේක තියෙන්නේ මේක ඒ වෙලේ කන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපව අපිට අරගෙන යන්න පුළුවන්. ඉතින් බලමු අද තියෙන මෙනු එක තමයි හස්බන්ඩ්යි බබාලා දෙන්නයි අරගත්තේ. මම මෙනු එක ගත්තේ නැහැ. මම වෙන කෑම එකක් ඕඩර් කරා. ඉතින් ඒකත් බලමු. ආවා. ඒ කියන්නේ මෙහි ප්‍රේම සෙකන්ද තෙස් කොන්තෝරන විදියට තමයි තුන් පාරකට තමයි දෙන්නේ. ඉස්සෙල්ලාම ගේන්නේ පාස්තා එක. මේ තියෙන පාස්තා එක මේක පාස්තා වේද්දේ. ඒ කියන්නේ කොළ පාට සූප් එකක් දාලා දෙන එකත් රසයි. ඉතින් මේකයි අනිත් පාස්තා දෙක තමයි ඒ තුන් දෙනා ඕඩර් කරේ. ඉතින් ඉස්සෙල්ලාම එන්නේ මෙන්න මේ පාස්තා එක. මෙන්න තියෙන මගේ කෑම එක. මේක තියෙන්නේ මාළු විතරයි මේක තියෙන්නේ. මාළු තියෙනවා, එළවලු තියෙනවා, ඒ වගේම බඩිරිංගු වලින් බඩිරිංගු පිටි වලින් හදපු කෑමක් තියෙනවා. ඒකට මේ කියනවා පොලෙන්ත කියලා. ඉතින් මේ ප්ලේට් එක තමයි මම අරගත්තේ. ඉතින් මගේ ආසම කෑමක් තමයි මේද මාළු බැදලා ඉඳලා කන එක. ඉතින් මම ඕඩර් කරේ මෙන්න මේක. ඒක නම් හරිම රසයි. කට්ටියම කෑවා. මං විතරක් නෙමෙයි ඔන්න. ඉතින් ඒක කන්න බෑ. තනියම එක්කෙනෙකුට ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න ඔය අතරතුර අර තුන් දෙනාගේ දෙවෙනි පිඟානයි තුන්වෙනි පිඟානයි ආවා. ඉස්සෙල්ලාම පාස්තා එක, ඊළඟට එන්නේ දෙවෙනි පිඟානට අයිති වෙන්නේ මස් එක. මස් හරි මාළු හරි හස්බන්ඩ්යි පුතයි මස් එකක් ඕඩර් කරා. දුවට මාළු ඕනේ කියලා යාට මාළු එකක් අරගත්තා. තුන්වෙනි පිඟාන විදියට එළවලු හම්බ වෙන්නේ. ඒකට ඉන්සලාත, එළවලු තම්බලා, එහෙමත් නැත්නම් අල වලින් හදා තියෙන මේ විදියට පුංචි කෑම එකක් හම්බ වෙනවා. ඉතින් ඕක තමයි සම්පූර්ණ මෙනු එක බීමත් එක්කම. ඉතින් ওই විදියට අපි ඉතින් කෑවා. දවල්ට කාලේ වුණාට පස්සේ ඔන්න ඉතින් අවසාන එක කැෆේ එකක් බිව්වා. මමයි හස්බන්ඩ්යි කැෆේ දෙකක්. ඉතින් අපි ඕඩර් කරපු කෑම ඉතුරුණානේ. මං ගත්තු ප්ලේට් එකනුත් මාළු ඉතුරුණා. දුව ගත්තු කෑමනුත් ඉතුරුණා. ඊට පස්සේ මෙතනින් ඇහුවා අපිට අරන් යන්න දෙන්නද කියලා. අපි හාකුවට පස්සේ මෙන්න මේ වගේ පුංචුරේකට අපිට දාලා දුන්නා. ඉතින් මෙහි රෙස්ටුරන්ට් වල එහෙමයි ඕනම තැනක. මොකද අපි කියන්නේ තැන්වලත් කෑම ඉතුරුණාම බබාලා කොහොමත් කන්නේ නැහැනේ. එයාලා අහනවා ගෙනියන්න දෙන්නද කියලා. අපි පීත්තා කන්න ගියත් බබාලා ඉතුරු කරොත් ඒගොල්ලෝ ආපහු අපිට ගෙනියන්න දෙනවා. කාලේ ඉවර වෙලා කෙලින්ම ගෙදර ගියේ. මොකද කොහෙවත් ගියේ නෑ. අද වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. ඉතින් ඒක නිසා අපි කෙලින්ම ගෙදර ගියා. මොකද පුතාට මෙඩිකල් එකක් ගන්න තියෙනවා. එයා ෆුට්බෝල් ගහන්න යන නිසා අනිවාර්යෙන්ම එයාලා මෙඩිකල් කරන්න ඕන. අද අපොයින්ට්මන්ට් එක තියෙනවා 4:00 පුතාට. ඒ වගේම 5:00 දුවට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් එයා පළවෙනි වතාවට අද ඩාන්සින් පුරුදු වෙන්න යනවා. ඉතින් බලමු ඒකත් කොහොමද කියලා. ගෙදර ආවා. මෙන්න තියෙනවා හස්බන්ඩ්ගේ පුතාගේ පාස්පෝර්ට් දෙක, ඉතාලි පාස්පෝර්ට් දෙක. ඉතින් යුරෝප් පාස්පෝර්ට් දෙකක් තියෙනවා කියන්නේ ඉතින් ගොඩක් වටිනවා. දුවගේ පාස්පෝර්ට් එක හම්බෙනවා දෙසැම්බර් මාසේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේ විදියට හීනකින් එක හැබෑ වෙනකොට. ඉතින්
ඊළඟට තියෙන ලොකුම දේ තමයි තමන් ඉපදුන රටේ සිටිසන් එක ගන්න එක. මොකද මේ සිටිසන් හම්බුනාට පස්සේ ඒ තුන්දෙනාගේ ලංකාවේ සිටිසන් කැන්සල් වෙනවා. දැන් යාලා ලංකාවේ ප්‍රවේශයන් විදියට නෙමේ ඉන්නේ. ඉතින් අපිට අවශ්‍යයි ඒකත් තියාගන්න. බලමු දැන් ඊළඟට ලොකුම දේ තමයි මා ලංකාවේ සිටිසන් ගන්න එක. ඉතින් හිතනවා මේ තරම් ලේසියෙන් නම් අපිට සිටිසන් එක ගන්න හම්බෙන්නේ තමන් ඉපදුන රටේ. මොකද ඒ තරමට හරිම නිදාසය කරගන්න පුළුවන් රටක් නේ අපිට තියෙන්නේ. ඉතින් ඒකින්ද බලමු නේ ඉස්සරහට ඒකත්. ඉතින් ওই විදිහට තමයි අපේ නෙමේ හස්බන්ඩ්ගේ පුතාගේ પાස්පෝට් එක අපි ගන්න ගියේ. ඉතින් ඔන්න ඊළඟට යනවා දුව වාරගෙන එයා ඩාන්ස් කරන තැනට. ඉතින් අද එයාගේ පළවෙනි දවස. එක්කගෙන එන්න කිව්ව බලන්න. ඉතින් අපිත් දැන් මේ යනවා කොහොමද කියලා බලන්න. ඉතින් බලමු එතෙන්ට ගියාට පස්සේ කොහොමද කියලා. ඊට පස්සේ පුතාව ෆුට්බෝල් වලට දාන්නත් ඕන. එයාවත් ලෑස්ති කරවගෙනම තමයි අපි දුවව එතෙන්ට දාන්න ගියේ. බලමු. හැබැයි මම හිතුව විදිහට මට එයාලා වීඩියෝ කරන්න මොනවත් කරන්න බෑ. ඒකට හේතුව මෙතන ඉන්නේ පුංචි බබාලානේ. ඉතින් එයාලා කිව්වා අඩුමතරමේ එයා ඩාන්ස් කරන පැතිවල කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් පොඩි බබාලා අම්මලව ඉල්ලලා අඬනවානේ. ඉතින් ඒක නිසා වීඩියෝ කරන්න ෆොටෝ ගන්න නම් තහනම්. ඉතින් ඒක නිසා මේ විදිහට මෙම බල බල තමයි ඉන්න වෙන්නේ. ඉතින් චුට්ට වෙලාවක් හිටියා විනාඩි 45ක් තියෙනවා යාට පුරුදු වෙන්න. ඉතින් ඒ අතරතුර යාව දාලා මම හස්බන්ඩ් වි ආවා පුතා ෆුට්බෝල් ගහන තැනට දාන්න. ඉතින් අපි හිතන තරම් ලේසි නැහැ මෙහි වීඩියෝ කරන්න බබාලාගේ. මොකද ඒවට අත්දැකීමට මම මූණ දුන්නා. එයාලා දැන් මා සාමාන්‍යයෙන් මේගොල්ලෝ ගියාම ෆෝන් එක හරි ෆොටෝ එකක් ගන්න හයි නිකන් අල්ලපුවම එයාලා තින් අහනවා ඇයි ඒ ෆොටෝ ගහන්නේ එහෙම කියලා. තින් එහෙම නරකකින් නෙමෙයි අහන්නේ. ගොඩක් තැන්වල අකමැති බබාලානේ ඉන්නේ. මොකද ඒක ඉතින් බබාලාගේ හානියක් වෙනවා. එතකොට අපි මේව සමාජ මාධ්‍ය ජාලවල දානවනේ. ඉතින් ඒකට ගොඩක් අය අකමැති. මේ තියනේ පුතා ෆුට්බෝල් ගහන තැන. ඉතින් එයාවත් දැන් එතෙන්ට දාලා ඊට පස්සේ යන්න ඕන දුවව ගන්න. ඉතින් ඒක අතකින් මේ රටවල හැමදේම පහසුයි ලේසි. සල්ලි තමයි ඕන. ඇත්තට මේ හැමදේටම මාර වියදමක් යනවා. ඉතින් ඒ වුණත් කමක් නැහැ. එයාලා මොනවා හරි දෙයක් ඉගෙනගෙන මොනවා හරි පැත්තකින් ඉස්සරහට යනවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. පුතාව එක්කන් එන්න තා වෙලා තියෙනවා. මම ගෙදර ඇවිල්ලා දැන් ලෑස්ති වෙන්නේ රෑට මොනවද හදන්න. ඉතින් මං හදන ගමන් මම විස්තර කියන්නම් මම මොනවද හදන්නේ කියලා. මම පාස්ත එකක් අවන් එකේ දාන්න යන්නේ, ෆෝරනේ දාන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මං මෙතෙන්ට අරන් තියෙනවා බේකන් අරන් තියෙනවා. ඒ වගේම මෙහි තියෙන සල්සිච්චය කියලා. ඉතින් ඒවත් අරගෙන ඒව මේ වගේ භාජනයකට දාලා හොඳට රත් කරනවා. තෙල් කිසිම දෙයක් මම එකතු කරන්නේ නැහැ. ඒකට හේතුව බේකන් සල්සිච්ච කියන්නේ ගොඩාක්ම තෙල් උන තියෙන කෑම. ඉතින් මස් වර්ගනේ. ඉතින් ඒක නිසා මම බලනකොට ටික වෙලාවක් ගියාට පස්සේ තෙල් එකතු වුණ තරම්. ඉතින් ඒක නිසා තමයි මම තෙල් එකතු කරේ නැත්තේ. හොඳට බැදුනට පස්සේ මේ විදිහට මේ භාජනයෙන් අයින් කරගන්න ඕන. ඊළඟට මම මේකට එකතු කරනවා පොඩිවට කපාගත්තු අල. මේ තියෙන අමු ඒවා තඹපුවා නෙමේ, පොඩිවට කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ තෙල් එකෙම මේ ටිකත් හොඳට තැම්බෙන්න තියනවා. ගොඩක් කර වෙන්න නෙමේ අඩු ගින්දරේ. ටික වෙලාවක් යනවා. ඉතින් ඒකට ලුණු ගම්මිරිස් එකතු කරලා වහලා තියන්න ඕන තැම්බෙන්න. ටිකත් බාගෙට තැම්බිලා තියෙන්නේ. ඉතින් එතකොට මම මේකට සුදු ලුණුයි එකතු කරනවා. එකතු කරලා ඒ ටිකත්
එකම තව ටිකක් අල තැම්බෙන්න තියෙන අල ගොඩ තැම්බෙන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ මම ඒකට එකතු කරනවා පොඩියට කපාගත්තු වම්බටු වම්බටු මේ විදිහට එකතු කරන්නේ නැතුව ඔයාලට පුළුවන් තෙලෙන් බාගෙට වගේ බෙදලා ගන්න ඉතින් වම්බටු කියන්නේ ගොඩාක් තෙල් උරා ගන්න කෑමක්නේ ඉතින් මම හිතුවා බොරුවට තෙල් ඇඟට දාගන්න ඕනේ නැහැනේ ඒක නිසා එහෙම බදින්නේ නැතුව මං මේකට මේකතු කරලා වහලා බාගට වගේ තඹ ගත්තා. ඉතින් මේ ටික බාගට තැම්බෙනකන් මං දැන් ලෑස්ති වෙන්නේ අවශ්‍ය චීස් ටික කපා ගන්න. ඉතින් මං මේකට අරන් තියෙනවා මෙන්න මේ චීස් එක ගල්බනින කියලා තමයි කියන්නේ. එකේ ඉතින් මෙන්න මේ කවරයක් තියෙනවා ඒකත් ඉටි එකක් වගේ ඒක කන්නේ නැහැ ඒක විසික් කරනවා මෙන්න මේ විදිහට චීස් එක කොටුවට හරිය තමන් කැමති හැඩයකට කපා ගන්නවා එහෙම ක්‍රමයක් නැහැ පොඩිවට කපා ගත්තාම හොඳටම ඇති මෙන්න මේ විදිහට පස්සේ චීස් කැට තියෙනවනේ චීස් කැටේ නුත් මේ විදියට මම ටිකක් ගාලා ගන්නවා මොකද ෆෝර්මාජ් ඕන ගොඩක් මේක පාස්ට් එක අවන් එකට දානවා නම් ඔන්න ඉතින් දැන් මේකත් බාගට තැම්බිලා තියෙන්නේ එතකොට මම එකතු කරනවා අපි කලින් හදාගත්තු මස් ටික ඒ කියන්නේ බේකන් ටිකයි සල්සීච ටිකයි මේ විදියට මේකට එකතු කරනවා එකතු කරලා ටික වෙලාවක් තියලා ඒක අයින් කරනවා ඊට පස්සේ තව අලුත් භාජනයක් හරේ නැත්නම් ඒ භාජනයේටම බටර් පොඩි කෑල්ලක් එකතු කරලා ඒක දිය වුණාට පස්සේ මේ විදියට පාන් පිටි මේස හැන්දක් විතර එකතු කර ගන්නවා මම මේ ලෑස්ති වෙන්නේ වයිට් සෝස් එකක් හදා ගන්න ඉතින් මේ විදියට පාන් පිටි එක චුට්ටක් බටර් එකේ බැදෙන්න වගේ තියා ගන්නවා ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න ඕන ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා හොඳට මේ පාන් පිටියේ කැට හිටින් නැති වෙන්න හොඳට දිය කරගන්න ඕනේ. මේ විදිහට හොඳට දිය කරගන්න කැට හිටින්නේ නැති වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස් ඒ වගේම චීස් කුඩු එකතු කරන්න චීස් කුඩු නම් අනිවාර්යෙන්ම එකතු කරන්න ඕන මට ඒක වලට පෙන්වන්න බැරුව ගියා ඉතින් එකතු කරලා මේ විදිහට මේක හොඳට කලවම් කරන්න ඊට පස්සේ මම එකතු කරනවා තක්කලි සෝස් මෙහි තියෙනනේ අපි පාස්තා හදන්න ගන්න සූප එක එන්නේ ඒක මම මේ විදිහට එකතු කරනවා ඉතින් මේ වෙලාවට ඔයාලට පුළුවන් සීනි චූට්ටක් එකතු කරන්න ඒකට හේතුව සෝස් එක ගොඩක් ඇඹුල් නම් එන්න ඉතින් සෝස් එක හදලා ඉවර වෙලා මම පාස්තා ටික තැම්බෙන්න තියන්න යන්නේ. මෙන්න තියෙනවා මම හදාගත්තු සෝස් එක හරිම රසයි මේක. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් ඔයාලට හදාගන්න පුළුවන් හරිම ලේසි. දැන් පාස්තා ටික නම් තැම්බිලා තියෙන පාස්තා ගොඩක් තම්බන්නේ නැහැ. බාගෙට වගේ තැම්බෙනකොට තමයි ගන්නෙ. මොකද අපි මේක ආපහු සැරයක් අවන් එකට දානවනේ බේක් වෙන්න. ඉතින් ඒක නිසා පාස්තා ගොඩක් තම්බන්නේ නැහැ. බාගෙට තමයි ගන්නෙ. පාස්තකේ වතුර පෙරාගෙන මම හදාගත්තු සෝස් එක මෙන්න මේ විදිහට පාස්තා එකට එකතු කරනවා. එකතු කරලා ඒක මේ විදිහට හොඳට කලවම් කරන්න ඕන. කලවම් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කලින් හදාගත්තු මිශ්‍රණයේ තියෙන වම්බටු අල දාලා ඉතින් ඒ මිශ්‍රණෙත් මේකටම එකතු කරන්න ඕන. ඉතින් හස්බන්ඩ් නම් කිව්වා මේක ආයි අමුතුවෙන් අවන් එකේ දාන්න අවශ්‍ය නැහැ. මේ විදියට උනත් කන්න පුළුවන්. මොකද ඒක ඒ තරමටම රසයි. අපව අවන් එකේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සේරම අපි හොඳට උයලානේ තියෙන්නේ. ඉතින් මේ විදිහට මේක හොඳට කලවම් කරගන්න. ඉතින් මට තව කියන දෙයක් අමතකුණා. මෙන්න මේ චීස් එකනුත් මම දානවා. මේකට කියන්නේ ගොර්ගොන්සෝලා කියලා. ඔයාලා අහලා ඇති පුස්කාපු චීස්. ඉතින් මේ තියෙන පුස්කාපු චීස් එකක්. ඒකට ඒක හැටි මේ. ඉතින් කන්න අගුණ නැහැ. මෙහෙම බලනකොට හරිම ගඳයි මේ චීස් එක. ඒ වුණාට පාස්තා වලට පීසා වලට දාපුවාම මාරම රසයි. ඉතින් මම මුලින් කෑවේ නැහැ. නමුත් දැන් නම් හරිම ආසයි මම මේ චීස් එකට.
ඉතින් අපි oven එකේ දාන ට්‍රේ එකක් අරගෙන ඒකට පාස්තා තට්ටුවක් දාලා ඊට උඩින් චීස් අපි කපාගත්තු චීස් එකයි අපි ගාපු කුඩු එකයි ඊට පස්සේ මෙන්න මේ ගොරගොන්සෝලා කෙනු චුට්ටක් දාලා ආපහු පාස්තා තට්ටුවක් දාන්න ඕනේ. ඉතින් දාලා ওই විදිහට තට්ටුවක් එකක් දෙකක් තුනක් හරි වලට ওই විදිහට මාරුවෙන් මාරුවට හදා ගන්න පුළුවන්. पास्ता बेक करला खाने का हरिम सुवंदाय हरिम रासर तीबुना इतिंग ऑयल अटात मैं विधि रे ट्राई करला बालाने पुलुआन गेदर नेकट आवश्य बाडू हेम तीयन वाना इतिंग ऑन अब दे रेटर खाना लेस्ती बेने ये नंग इतिंग अब दे रेटर खाना वीडियो का बैलो अट ऑयल अट वेन दवागे में गोड़ा 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 किस्तूते आए दवसक अलुतिया मेना मत के वीडियो मुखदेल अनिवार्य कमेंट करे ओल हेमोटम शुभम शुभ दवसा पारिश्रमी सतुटिंग इकमें मेना आय दवसक